Привет! Отомеке гевена тават лассана ситила давса кале. Пунчи нивадува кадат элиета янна тамай мат маге хаспенут ме ласти. Русиавитиена тават лассана ситие каквана калинин град твелд тамай апиада яни. Итинг ада видео ика калинин град кена. Петербург была индала Калининград была та пая декакате кейта гуан гаманак тамат тиен. Пая декакате памане кейта гуан гаманеки импассе Калининград была хара брова гуан тоди фолик апи элиете авилла яннек саппе кхара такси какбук хелла апи апе хотел лекате янна бидат пона. Метиене апинатравелайне, хотелека. Итинг ада апе трипеке, девани тавасе. Ада уде индала мехенте подак веса патангарегена тиене. Ме хотелеке, румекак one night, рубл хайдас пансиаквено. Итинг экада, breakfast ека include вела тиено. Ида амадрава хотелеке апета, bathhouse ека free use карану пулванг, саха эалаге, pool ека use карану пулванг, эвакема эалаге, gym ека use karana tapata me ganata pulankama tiya. Breakfast ටක ගන්න පල්ලෙහාට යන්න තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් breakfast එක ready වෙනකම් Калининград city එක කියලා කියන්නේ රුසියාවේ වඩාත්ම යුරෝපීකරණයට ලක්වන city එක. ඒකට හේතුව තමයි දෙවන ලෝක යුද්ධයට කලින් Калининград කියන්නේ ජර්මනියට අයත් කොටසක්. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එය රුසියාවට අයත් කොටසක් වුණු නිසා. Breakfast එකෙන් පස්සේ මාත්මගේ හස්බන්ඩ්වත් හස්බන්ඩ්ගේ යාළුවා යාළුවගේ දුවත් එක්කත් වෙලා අපි Калининград වල තියෙන විශාලම සාගර කෞතුකාගාරය බලන්න ගියා. ඉතින් මේ කෞතුකාගාරය සෑම වයස්කාණ්ඩයකම ළමයින්ට සහ වැඩිහිටියන්ට ගොඩක් ඉන්ටරෙස්ටිං කෞතුකාගාරයක්. ඉතින් ලෝක සාගරය හා සම්බන්ධ වස්තුන් විශාල ප්‍රමාණයක් මේ කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය සඳහා තියලා තියෙනවා. ඉතින් සෝවියට් සමූහාණ්ඩුවේ සිට අද රුසියාව දක්වා ඒ කාලයේ සිට මේ දක්වා තාක්ෂණයේ දියුණු වෙලා තියෙන ආකාරය සහ භාවිතා කරන උපකරණ සහ මෙවලම් ගැන ලොකු දැනුමක් මේ කෞතුකාගාරය තුළින් ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් සාගරය හා සම්බන්ධ ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම රුසියාවේ තෙල් ලබා ගැනීම තාක්ෂණය ගැන රුසියාවේ තෙල් නිදි පිහිටලා තියෙන ස්ථාන සහ තෙල් ලබා ගැනීමේදී භාවිතා කරන උපකරණ සහ ක්‍රියාපරිපාටිය ගැන මේ කෞතුකාගාරය තුළද ලොකු දැනුමක් ලබා ගන්න හැකියාව තිබුණා. Thank you.
මේ සාගර කෞතුකාගාරය තුළ අපිට රුසියානු තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන ලද සම්මරණයක් දැක ගැනීමටත් හැකියාව තියෙනවා. ඉතින් සබ්මැරින් එක ඇතුළට ගිහිල්ලා ඒක එහි සකස් කරලා තියෙන ආකාරය බැලීමටත් අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් රුසියානු තාක්ෂණයට අනුව ගොඩනැගිල තියෙන සබ්මැරින් එකක් ඇතුළට ගිහිලා සබ්මැරිනේ ඇතුළේ කොහමද දේවල් තියෙන්නේ කියලා මමත් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි දැක ගන්න අවස්ථාව ලැබුණේ. Длина торпеды 8 метров, вес 2 тонны. Она самонаводящаяся. Во время маневров и походов прямо на запасных торпедах и минах крепились койки моряков для ночного отдыха. Группа аккумуляторных батарей, для подзарядки которых в среднем раз в 4. Что успешноационных антенн и устройство подачи воздуха для работы дизелей под водой. Она же является переходным звеном между прочим корпусом и ходовым. Это лодочка. Для перехода из центрального моста на мост. После изобретения аккумулятора стало возможным использование කෞතුකාගාරයෙන් එළියට ඇවිල්ලා අපි ළඟට සිටි එක වටේ ඇවිදින්න ගියා. අපි දැන් දවල් කෑමට තමයි මේ යන්නේ. ඉතින් දවල් කෑමට අපි ප්‍රංශ රෙස්ටෝරන්ට් එකක් තමයි තෝරගත්තේ. ඉතින් මේ සිටි එකට ආවට පස්සේ දැක ගන්න පුළුවන් ජර්මන්, ප්‍රංශ සහ රුසියානු කියන රෙස්ටෝරන්ට් තමයි මේ සිටි එක අවටම තියෙන්නේ. අද අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවස. ඒ කියන්නේ කලින් ග්‍රාද් වල ඉන්න අන්තිම දවස තමයි අද. අපි මේ ලාස්ට් වෙන්නේ කලින් ග්‍රාද් වල තියෙන, ඒ කියන්නේ රුසියාවේ තියෙන එකම විශාලම අම්බර් කෞතුකාගාරය බලන්න යන. ඉතින් 1979 දී තමයි මේ කෞතුකාගාරය විවෘත වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ පේන්නේ අම්බර් කෞතුකාගාරය අවට තියෙන ලස්සන view එකක්. ඉතින් හරිම ලස්සන view එකක් දැක ගන්න පුළුවන් මේ කෞතුකාගාරය අවට.
එදා සම්සය 79 දී මේ කෞතුකාගාරය විවෘත කිරීමත් සමග එතෙන් සිට මේ දක්වා මේ නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයක් එහෙම නැත්නම් ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට මේ අම්බර්මගෙන් විවිධ වර්ගයේ ආභරණ නිෂ්පාදනය කිරීම සහ විවිධ නිර්මාණයන් නිෂ්පාදනය කිරීම ප්‍රධාන ආදායම් මාර්ගයක් සහ ව්‍යාපාරික මාර්ගයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. කලින්ග්‍රාඩ් නගරයට ආසන්නයෙන් බාල්ටික් මුහුද පිහිටලා තියෙන නිසා ඉතින් මේ බාල්ටික් මුහුදෙන් තමයි අම්බර් ලබා ගන්න. ඉතින් බාල්ටික් මුහුදට ගියොත් ඔයාලට දැක ගන්න පුළුවන් අම්බර් හොයන රාත්‍රී කාලයේදී අම්බර් හොයන පුත් කරන්. ඉතින් මේ අම්බර් සොයාගෙන ඇවිත් ඒ මගින් විවිධ නිෂ්පාදනයන් කරලා ඒවා ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටින අය මේ සිටියකේදී දැක ගන්න හැකියාව තියෙනවා. අපි දැන් අම්බර් කෞතුකාගාරය ඇතුළට යන්න තමයි මේ ලෑස්තිය.
අම්බර් කෞතුකාගාරයෙන් එළියට එනකොට අපේ හොටෙල් චෙක් අවුට් වෙන ටයිම් එකත් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි හොටෙල් එකට ගිහින් මුලින් චෙක් අවුට් වුණා. ඊළඟට අපිට පීටර්ස්බර්ග් වලට යන්න ෆ්ලයිට් එක තිබුණේ රෑ නිසා අපිට තවත් පැය 5ක විතර කාලයක් ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා අපි තීරණය කළා කලින්ග්‍රාඩ් සිටි එකේ ඉඳලා සිල්නග්‍රාඩ් කියන සිටි එකට යන්න. සිල්නග්‍රාඩ් සිටියේ කැට් ස්ට්‍රීට් එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ස්ට්‍රීට් එක හඳුන්වන්නේ කැට් ස්ට්‍රීට් එක කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ සිටි එකේ ඇවිදිනකොට මේ ස්ට්‍රීට් එකේ ඇවිදිනකොට හැමතැනම විවිධ වර්ගයේ පූසන් දෙක ගන්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ සිටි එකට කැට් ස්ට්‍රීට් කියලා කියන්නේ. ඉතින් සිල්නග්‍රාඩ් කියලා කියන්නේ බල්ටික් මුහුද ඉතාසන්නේ තියෙන සිටි එකක්. ඉතින් මේ මොහොතේ තමයි අම්බර් තියෙන. ඉතින් මේ මොහොතේදී රාත්‍රී කාලයේදී අපිට විවිධ පුද්ගලයන් අම්බර් හොයනවා දැක ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මේ සිටි එකේ ඉඳලා පෝලන්තය සහ ලිතුවේනියාවට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. Приехали, тут туристов вообще гора просто немерено. Кафешка на кафешке, тут все такое типа, красивое. Сегодня хорошая. Ну, вчера как там, где маяк, типа, или как башня там такое, там французская кухня. Я какой-то... Ну да, я там какой-то суп заказал фирменный, а они мне принесли там с этими СМИ. Давай, давай. අපි අපේ ට්‍රිප් එක ඉවර කරලා පීටර්ස්බර්ග් වලට යන්න තමයි මැනහැස්ටන්. ඉතින් අපි දැන් ඉන්නේ හරාබ්‍රෝවා එයාපෝර්ට් එකේ. Погнали.